එහෙනම් සුබ උදෑසනක් වේවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ මම පළමුවෙන්ම අවධානය යොමු කරන්න කැමතියි IMF එකෙන් ලැබුණු අපේ තුන්වෙනි වාරිකය පිළිබඳව. දැන් අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු මේ ආණ්ඩුව බලවත් සන්තෝෂයකින් ඉන්නවා, බලවත් ලෙස උදම්මනනවා. ඒගොල්ලන්ට තුන්වෙනි වාරිකය ලැබුණා. රටේ ආර්ථිකය ස්ථාවරයි, ආර්ථික වර්ධනය ස්ථාවරයි, ආර්ථිකය ගමන් ගන්නා මාර්ගය පිළිබඳව IMF එක සෑහීමකට සතුටකට පත් වෙලා මේ දිශාව පිළිබඳව විශාල ප්‍රීතියකට පත් වෙලා IMF එක අපිට තුන්වෙනි වාරිකයත් ලබා දුන්නා කියන මතයක් මේ රට තුළ මතු කරන්න ඇති කරන්න උත්සාහ කරමින් ඉන්නවා. මම මූලික වශයෙන් කියන්න කැමති දැන් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රුපියල් බිලියන 1කට ආසන්න මුදලක් දැන් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ජනාධිපතිතුමා මේ හරහා දැන් අපේ රටේ තියෙන ඩොලර් සංචිතය මෙච්චරයි 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 කියමින් එතකොට IMF එකෙන් ලැබෙන ඒ මූල්‍ය ණය වලට අමතරව මේ ලෝකයේ තියෙන වෙනත් වෙනත් මූල්‍ය ආයතනවලින් සංවිධානවලින් ණය ලබා ගනිමින් ඒ ණයට ගත්ත මුදල් අපේ විදේශ සංචිත සඳහා එකතු කරමින් දැන් මෙච්චර සංචිතයක් අපි ගාව තියෙනවා කියමින් රටේ ජනතාවට ලොකු චිත්‍රයක් මවන්න හදනවා. මේ ඉන්නේ සාර්ථක ජනාධිපතිවරයෙක්, මේ තියෙන සාර්ථක මූල්‍ය කර්මනාකරණයක්. ඒ නිසා මේ ජනාධිපතිවරයා ඉදිරියටත් දිගින් දිගටම මේ ජනාධිපතිවරයා ස්ථාවරව සිටිය යුතුයි, මේ ආණ්ඩුව ස්ථාවරව සිටිය යුතුයි කියන මතයක් ඇති කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මම ජනාධිපතිතුමාට කියනවා දැන් මේ IMF එක දැම්මා කියන කොන්දේසි හැම දෙයකටම IMF එකේ කොන්දේසි කියලා ඉස්සරහට දමමින් IMF එක ඉස්සරහට දාමින් IMF එකට මුවා වෙලා මේ රටේ කළ යුතු වැඩ පැත්තකින් තියෙද්දි නොකළ යුතු වැඩ කටයුතු රාශියක් මේ අවස්ථාවේදී කරමින් යනවා. එතකොට විශේෂයෙන් අපි කියන්නට ඕනේ ප්‍රසම්පාදන කටයුතු දැන් IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒගොල්ලෝ පැහැදිලිවම අවධාරණය කරනවා ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව විනිවිදභාවයකින් යුක්තව කටයුතු කරන්න කියලා. හැබැයි මේ වෙනකම් මේ ආණ්ඩුවවත් ජනාධිපතිවරයාවත් මේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විනිවිදභාවයක් ඇති වෙන ආකාරයේ ප්‍රතිපත්ති සහ සැකසුම් සහ ක්‍රමවේදයක් සකස් කළා නැහැ. මොකද ඒක එහෙම කරපුවාම මේගොල්ලන්ගේ ගජ මිතුරන්ට හිත මිතුරන්ට සලකන්න අමාරු වෙනවා, ඒගොල්ලන්ට තෑගි භෝග දෙන්න අමාරු වෙනවා, ඒගොල්ලන්ගේ මනදොල සපුරන්න අමාරු වෙනවා. ඉතින් අපේ රටේ තියෙන මූල්‍ය නාස්තිය, මූල්‍ය දූෂණය, ඒ ගසාකෑම, මේ බංකොලොත්භාවයට හේතු වෙච්ච දේවල් එවුවනම් අනිවාර්යෙන් සපුරන්නට අවශ්‍ය වෙන කොන්දේසියක් තමයි ප්‍රසම්පාදන කටයුතු තුළ තිබිය යුතු විනිවිදභාවය. එතකොට ඒ කිසිම දෙයක් අපිට පේන හැටියට මේ වර්තමාන ආණ්ඩුවවත් ජනාධිපතිවරයාවත් ලබා දීලා නැහැ. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කතා කරනවා. දැන් බදු සහන දෙනවා නම්, බදු විරාම දෙනවා නම් ඒ දෙන්නේ කාටද? කොයි කොයි ක්ෂේත්‍රයන් වලටද? ඒ වගේ සහනය ලැබෙන්නේ කොයි ජන කොටස් වලටද? කොයි වෘත්තීන්ටද? කොයි ව්‍යාපාර ක්ෂේත්‍රයන්ටද කියන එක විනිවිදභාවයකින් යුතුව මේ රටේ ජනතාවට දැනගන්න සලස්වන එකත් මම හිතන්නේ IMF එකේ එක කොන්දේසියක්. හැබැයි ඒවා මුකුත්ම මේ වෙනකොට කෙරෙන්නේ නැහැ, සිද්ධ වෙමින් පවතින්නේ. රජේ බදු ගහනවා නම් බදු ගහන්නේ කොහේ හරි ඉන්න අපේ අහිංසක ජනතාවට. ඒ බිල් වැඩි කරනවා නම්, අය කිරීම වැඩි කරනවා නම් ඒවා සීරම කරන්නේ කොහේ හරි ඉන්න අපේ අහිංසක ජනතාවට. රජයේ ගජ මිතුරන්ගේ පැත්තෙන් ඔවුන් හැමදාම සුරක්ෂිත කරමින් තමයි මේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති ඉදිරියට අරන් යන්නේ කියන එකත් මේ අවස්ථාවේදී අපි කියන්නට ඕනේ. එතකොට අපි දැක්කා දැන් මේ IMF එකේ කොන්දේසි ඉස්සරහට දාගෙන වැට් බද්ද 118කින් මේ ආණ්ඩුව වැඩි කරනු ලැබුවා. එතකොට වැට් බද්ද 118කින් වැඩි කිරීමේ
හානිය වෙන්නේ පාඩුව වෙන්නේ ඒක පීඩනය අවසාන වශයෙන් උරුම වෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවට. මේ IMF එකට මුවා වෙලා තමයි මේ වැට් බද්ද 118කින් මේ අය වැඩි කෙරුවේ. එතකොට වෘත්තිකයින්ට විවිධ කාරණා කියමින් ඔවුන්ගේ වැටුපට 136 දක්වා ඔවුන්ගේ වැටුපෙන් අය කරගන්නා බදු වැඩි කරනු ලැබුවා. 136 දක්වා බදු වැඩි කෙරුවා අපේ රටේ අහිංසක රාජ්‍ය සේවකයන්ට වෘත්තිකයින්ට බරපතල විදිහට හානියක් සිද්ධ කරන තත්ත්වයක් තමයි ඒ තත්ත්වය තුළ ඇති වෙලා තියෙන්නේ. එතකොට ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. දැන් ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා ETF අරමුදල, EPF අරමුදල තුළ තියෙන මුදල් වලට ලැබිය යුතු පොලිය ඒක අඩු කරන ලැබුවා. ඒකෙන් හානිය සිද්ධ වෙන්නේ අපේ රටේ වැඩ කරන ජනතාවට සහ වැඩ කරපු ජනතාවට තමයි ඒකෙන් හානිය සිද්ධ වෙන්නේ කියන කාරණේ මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. දැන් IMF එක බදු ආදායම වැඩි කරගන්න කියලා කියනවා. එතකොට බදු ආදායම වැඩි කරගත යුත්තේ මේ පැත්තක කිසිම දෙයකට සම්බන්ධ අද ජීවත් වෙන එක බරපතල ප්‍රශ්නයක් වෙලා ඉන්න අපේ අහිංසක මිනිස්සුන්ගෙන් නෙමෙයි. අපි රටේ නිෂ්පාදනය වැඩි කරලා ඒ නිෂ්පාදන මත, භාණ්ඩ හා සේවා මත, ඒවා මත පනවන බදු වලින් අපිට බදු ආදායම් වැඩි කරගන්න පුළුවන්. හැබැයි මේ ආන්නෝ දැන් අපි දකිනවා දැන් නිවාසවලටත් අලුත් බද්දක් එකතු කරන්න යනවා. මේ ආන්නෝ හැමතිස්සෙම බලන්නේ ජනතාවගෙන් බදු අය කරගන්න පුළුවන් ආකාර මොනවද. පුළුවන් නම් අඳින කලිසමට කමිසටත්, පුළුවන් නම් අඳින සායට හැටටත් බදු අය කරගන්න පුළුවන්ද කියන පහත් මානසිකත්වයකින් තමයි මේ ආන්නෝ බලන්නේ. එතකොට නිෂ්පාදන වැඩි දියුණු කරලා ආයෝජක ඉදිරිමත් කරලා ඒ නිෂ්පාදකයින්ගේ ව්‍යාපාර දිරිමත් කරලා ඔවුන්ගේ ආණ්ඩුව බද්දක් අය කරගත්තට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දකිනවා අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 241,000ක් මේ වෙනකොට බිඳ වැටලා අවසන්. ඒ 241,000ට අමතරව තව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කර්මාන්ත 51,000ක් වැසීමට ආසන්නව පණ අදිමින් යනවා. එතකොට මේවා ක්‍රියාත්මක කරපු මේ වගේ අයිතිකාරයෝ, ව්‍යවසායකයෝ අද නන්නත්තර වෙලා ඔවුන් ගත්ත බැංකු ණය, ඔවුන්ගේ දේපල, ඔවුන්ගේ වාහන මේ සියල්ල අද ඈවර වෙන තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. එතකොට මේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා ආයතන සහ කර්මාන්තවල සේවය හිමිවුතු වෙලා හිටපු ඒ රැකියාලාභීන් අද මිලියන 2.5ක්, ඒ කියන්නේ රැකියාලාභීන් ලක්ෂ 25ක් අද මහපාරට ඇද වැටලා තියෙනවා. ඒ ලක්ෂ 25ට ඒ තිබිච්ච ඒ මාසික ආදායම් සියල්ල නැති වෙලා අද ඔවුන් අන්නත්තර වෙලා තියෙනවා. එතකොට ඒ ලක්ෂ 25ක් එක්ක ලක්ෂ 25ක් විතරක් නෙමෙයි අනාථ වෙන්නේ. එතකොට ඔවුන්ගෙන් යැපුණු ඔවුන්ගේ දරු මල්ලන් ඇතුළු විශාල පිරිසක් අද මහපාරට වැටිලා ඉන්නවා, ජීවත් වෙන්න බැරි මට්ටමකට වැටිලා ඉන්නවා. හැබැයි ආන්නෝ කිසිම මේ වැඩපිළිවෙළ ගැන කිසිම වගවිභාගයක් නැතුව හිරිකිතයකින් යුක්තව මේ මිනිස්සුන්ගෙනුත් බද්දක් ගන්න කොහොමද, මේ මිනිස්සුන්ගෙනුත් මුදලක් සූරගන්නේ කොහොමද, අන්න ඒවට මේ ආණ්ඩුව සැලසුම් හදමින් ඉන්නවා. අපි ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා නිෂ්පාදන කර්මාන්ත දිරිමත් කරන්න. අද වැටලා තියෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත සක්‍රිය කරන්න ඔවුන්ට සහන ලබා දෙන්න. ඒකම දවස ගානේ වැඩි වෙන විදුලි බිල, කරන්ට් බිල, ඉන්ධන මිල මේ වගේ දේවල් වලින් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ලබා දෙන්න. ඔවුන්ට මේ තරගකාරී වෙළඳපොළ තුල තරග කරන්න පුළුවන් පහසුකම් ලබා දෙන්න. ඒ ලබා දීලා මේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික නැවත දිරිමත් කරලා සක්‍රිය කරලා අපේ නිෂ්පාදනය වැඩි කරලා නිෂ්පාදන ඉලක්ක වෙත ගමන් කිරීම දිරිමත් කරලා ඒ නිෂ්පාදකින්ගෙන් ව්‍යවසායකින්ගෙන්
ඔවුන්ට පහසුකම් සහ සම සහන සලසලා දීලා යම් කිසි බද්දක් අය කරගත්තට කමක් නැහැ. අර කිකිලිව මරලා එකපාරටම බිත්තර වැල ගන්න හදනවා වගේ අර ව්‍යවසායකයින් ටික නන්නත්තර කරලා උන්ව විනාශ කරලා ඔවුන්ගේ අර තියෙන බිත්තර වැල එළියට ගන්නවා නම් මම හිතන්නේ ඒක නිසි ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි කියන එක අපි මේ අවස්ථාවේදී කියනවා. ඒ රත්තරන් බිත්තර දාන කිකිලිව කුකුල්ලු ටික ඒ ව්‍යවසායක ටික අපේ රටට ඩොලර් ගේන ඒ ව්‍යවසායක ටික නිෂ්පාදක ටික කරුණා කරලා ඔවුන් ආරක්ෂා කරලා ශක්තිමත් කරලා ඔවුන්ගේ නිෂ්පාදන දිරිමත් කරලා ආණ්ඩුව බද්දක් ගත්තට කමක් නැහැ. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ අද කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකින් ව්‍යවසායකින් 241,000 මහපාරට ඇදලා දාලා තියෙනවා. තව 51,000 මහපාරට ඇද වැටීමට නියමිතව තියෙනවා. සමස්තයක් ගත්තාම කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකින් 1,03,000 ආසන්න ප්‍රමාණයක් අද නන්නත්තර වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ තමයි මේ ආණ්ඩුව උදං අනන්නේ. ඒගොල්ලෝ ඉතාම සාර්ථකයි. එයාලගේ ආර්ථික ක්‍රියාපිළිවෙත නිසා මෙන්න දැන් රට ආපහු හුස්ම ගන්නවා. එයාලගේ ආර්ථික වැඩපිළිවෙල නිසා දැන් සියල්ල සකස් වෙමින් පවතිනවා කියලා දැන් මේ ආණ්ඩුව උදං අනන්නේ. එවැනි වාතාවරණයක කියන එක මම මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. එතකොට අද අපි දැක්කා පෝස්ටර් වගේක් වැදිලා තියෙනවා. 69,00,000 කණ්ඩායම 69,00,000ට ඡන්දය දුන්න අය කරුණා කරලා අද නුගේ ගුඩට එන්න කියලා ජනතාව දැනුවත් කරපු පෝස්ටරයක් අපි දැක්කා. සමාජ මාධ්‍ය ජාලාතුනුත් අපි දැක්කා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දුන්න 69,00,000ට තමයි ආරාධනා කරලා තියෙන්නේ. කවුද ආරාධනා කරලා තියෙන්නේ කියලා බලපුවහම අපි දැක්ක විමල් වීරවංශ ගොම්මන් පිළල වගේ අය තමයි මේ ආරාධනා කරලා තියෙන්නේ නුගේගොඩට එන්න කියලා. මම හිතන්නේ 69,00,000 ලක්ෂ ගාණක් විමල් වීරවංශවයි ගම්මන් පිළ මහත්තයලවයි අහු වෙනකම් බලාගෙන ඉන්නවා. මොකද ඔය 69,00,000ට ඔය 69,00,000 බරපතල ප්‍රමාණයක් රවට්ටන්න කටයුතු කරපු දේශකයෝ දෙන්නෙක් තමයි ඔය විමල් වීරවංශ මහත්තයයි ගම්මන්පිල මහත්තයයි. ඒගොල්ලෝ මේ රට තුළ විශාල වශයෙන් ජාතිවාදී තිරනාටක ලියලා ඒවා රඟ දක්වලා අධ්‍යක්ෂණය කරලා අපේ රටේ ජනතාවගේ හැඟීම් අවුස්සලා මොලේ කොල්ල කාලා ඔළුව හිරිවට්ටලා මේ රටේ ජනතාව ඔය විනාශයට ඇදපුදා ඇඳලා දාන්න මූලික වෙච්ච හොඳ කයිවාරු කාර්යෝ දෙන්නේ. දැන් ඒගොල්ලෝ තමයි ඔය වඳ කොත්තු වඳ බ්‍රසියර් ඔය නාට්‍ය සීරම ගෙනාවේ. මේ රටේ ජාතිවාදය අරගෙන ඕක අපුල්ල මේ රටේ ගෝත්‍රික මතවාද නිර්මාණය කරපු අපච්චිල තමයි ඔය බඩු ටික. ඔව්. එතකොට ලී ක්වාන් යූ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලී ක්වාන් යූ කෙනෙක් කියනවා කියලා කෙලින්ම චරිත සාහිතික ලියලා දුන්න බාසුන්න හැනත් දෙන්නේ තමයි ඔය දෙන්න. දැන් මේ දෙන්නට දැන් 169 බරපතල පිරිසක් බලාගෙන ඉන්නවා. මේ දෙන්න හම්බෙනකන් මොනවද මෙච්චර කාලයක් අපිව මේ විදිහට ගොනාට ඇඳුවේ ඇයි කියන ප්‍රශ්නේ අහන්න. හැබැයි දැන් ඔන නුගේ ගොඩට එන්න කියලා මේ දෙන්න ඇතුළු කණ්ඩායම දැන් ආරාධනයකුත් කළා. දැන් අද නුගේ ගොඩදී ජනතා රැලියක් පවත්වන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලන්ගේ සන්ධානයක් තියෙනවලු. ඉතින් අපි ඒ අශුද්ධ සන්ධානයට කියන්නේ මේකත් ඔය බැසිල් රාජපක්ෂ මහත්තයලගෙම මහින්ද රාජපක්ෂ මහත්තයලගෙම පිටිපස්සෙන් දුවන තවත් තිරනාටකයක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් මේගොල්ලෝ පාවිච්චි කරපු කලින් පාවිච්චි කරපු වෙස්මුණු දැන් දාන්න බෑ. දැන් ඒ වෙස්මුණු දැන් දාන්න බැරි හින්දා දැන් මේගොල්ලෝ වෙනත් වෙස්මුණු හොයනවා. කොයි මූණෙන්ද යන්න ඕනේ? කොයි ඇඳුමෙන්ද දැන් යන්න ඕනේ? මම දැක්ක ගම්මන්පිල මහත්තයා මේ ඊපෙරේද ප්‍රකාශයක් නිකුත් කරනවා මාධ්‍යට. මේ රට මේ ජාතිවාදී ගිනිපුපුරු වලින් මේ ජාතිවාදී කුමන්ත්‍රණ වලින් විනාශ වෙන්න හදන වෙලාවක මේ ජාතීන් අතර සමගි සම්පන්න භාවය ඇති කරන
ව්‍යාපාරයක් අවශ්‍යයි ඒකට නායකත්ව දෙන්න අපි සූදානම් වගේ ප්‍රකාශය. මේක හරියට අර නරියෙකුට කුකුල් කොටුවේදී අහුවෙච්ච නරියෙක් අවිහිංසාවාදය ගැන කතා කරනවා වගේ කතාවක්. මේ රටේ ජාතිවාදය ඇති කරලා ජාතිවාදයෙන් අපේ රටේ මිනිස්සුන්ගේ ඔළු විනාශ කරලා මිනිස්සුන්ගේ ඔළු කුලප්පු කරලා මේ රට නන්නත්තාර ගෝත්‍රික මතවාදයකට ඇදලා දාපු මේ කයිවාරුකාරයෝ දෙන්නෙක් තමයි අද මේ වෙනත් වෙස්මූලක් දාගෙන අද නුගේ ගොඩදී පෙනී හිටින්නේ කියන කතාව මේ අවස්ථාවේදී අපි කියන්න කැමතියි. මේ රටේ 69 ලක්ෂයක් ජනතාවට අපි කියන්න කැමතියි. ඔබගේ හැඟීම් අවිස්සලා ඔබ රැවටුණා. ද සාමාන්‍ය රට, ජාතිය, ආගම, මව්බිම, අම්මා, තාත්තා මේ වගේ දේවල් කියපුවාම හැඟීම් ඇවිස්සෙන්නේ නැති මිනිස්සුන්ගෙත් ලේ රත් වෙනවා. එහෙම තමයි අපේ රටේ බහුතර ජනතාව පහුගිය අවස්ථාවේදී රැවටුනේ. තමන්ගේ ලේ රත් කරගෙන ආවේගශීලී වුණේ. එතකොට ඒ රැවටීමේ ප්‍රතිඵලය තමයි අද ඒ 69 ලක්ෂ කණ්ඩායමත් 55 ලක්ෂ කණ්ඩායමත් අද අපි මේ භුක්ති විඳින්නේ. එනිසා දැන් මේ නරි ටික මේ ජනතාව අවුලවන්න, ජනතාව අතර මේ වෛරය, ක්‍රෝධය පතුරවන්න මූලික වෙච්ච මේ නරි ටික දැන් වෙනත් වෙනත් එක එක වෙස්මුණු දාගෙන වෙනත් කෝට් පොරවගෙන වෙනත් සිංහාම් පොරවගෙන දැන් අලුත් ස්වරූපයන්ගෙන් දැන් මේ එන තවත් අවස්ථාවක් තමයි අද නුගේ ගොඩදී රඟ දැක්වෙන්නේ. මේකේ දැන් එක්තරා කාලයක් මනමේ රජුරවන්ට ඇඳා. ඊගාවට සඳකිඳුරු ජාතකීට ඇඳා. තව කාලයක් සිංහබාහුට ඇඳා. දැන් මේ එක එක විදියට දැන් මේ එක එක චරිතවලට ඇඳට මේ නන්දම තමයි හැම චරිතයකටම ඇඳලා තියෙන්නේ. එනිසා අපි කියනවා මේ නළුව ටික එකම නළුව ටිකක් ඉන්නේ. මේ කතාවේ අධ්‍යක්ෂකවරු, තිරනාටක නිෂ්පාදකවරු මේ හැමදාම හිටපු බඩු ටිකක් තමයි මේ තේමාව වෙනස් කරගෙන, නම වෙනස් කරගෙන මේ ටීටර් ජවනිකා රඟ දක්වන්නේ කියන එකත් මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. එතකොට අවසාන වශයෙන් මම කියනවා. දැන් අද සජිත් ප්‍රේමදාස මහත්තයාට අද කටක් අරින්නවත් සමාජ සුභසාධනය සඳහා වැඩ කටයුතු කරන්නවත් ප්‍රසිද්ධ සමාජය තුළ පෙනී හිටින්නවත් හැකියාවක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාට හතර වටින්ම අපේ විපක්ෂ නායකතුමාට මඩ ගහන විශාල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. කවුද මේක කරන්නේ? රාජපක්ෂ කඳවුරෙන් ගහන්නෙත් සජිත් ප්‍රේමදාසට. රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් ගහන්නෙත් සජිත් ප්‍රේමදාසට. අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාවේ කණ්ඩායම ගහන්නෙත් සජිත් ප්‍රේමදාසට. ඇයි, මොකද්ද මේ? එතකොට රාජපක්ෂ කඳවුරෙත් වෛරයට පාත්‍ර වුණ, රනිල් වික්‍රමසිංහ කඳවුරෙත් වෛරයට පාත්‍ර වුණ, අනුර කුමාර දිසානායක කඳවුරෙත් වෛරයට පාත්‍ර වෙන සජිත් ප්‍රේමදාස මොකද්ද දැන් මේ වෙලා තියෙන්නේ? දැන් මේ හැම කඳවුරක්ම සජිත් ප්‍රේමදාසට මඩ ගහන කාරණේ තමයි මේ සැරේ ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස කියලා දන්න නිසා. පළ තියෙන ගහට තමයි ගල් ගහන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා යාපනය ගියා. ඒ යාපනය යනකොට විවිධ ස්ථාන නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරනකොට ඔවුන් දෙමළ ජාතිකයින්. ඔවුන් දෙමළ ජාතිකයින් එක්ක සම්පූර්ණ සිංහලෙන් කතා කරන්න බෑ. කැඩිච්ච සිංහලෙන් එහෙම කතා කරනකොට මොන හරි වචන අඩු වෙනවා. ඔවුන්ට තේරෙන විදිහට ඉංගියෙන් බිගියෙන් කියන්න සිද්ධ වෙනවා. ඒවා වීඩියෝ කරගෙන ඒවා වීඩියෝ කරලා දානවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉස්කෝලකට ගියපුවාම කුඩා දරුවෙක් කතා කරන්න ඕනේ සාමාන්‍යයෙන් මහා පණ්ඩිතයෙක් වගේ කුඩා දරුවෙක් කතා කරලා හරියන්නේ නැහැ. කුඩා දරුවෙක් එක්ක කතා කරන්න ඕනේ ඉතාමත්ම ඔවුන්ගේ හිත ඇද ගන්න ආකාරයට. එතකොට ඒ විදිහට කතා කරනකොට ඒක දානවා වීඩියෝ වලට දාලා ඒක දානවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ක්‍රිකට් ගහන්න ගියපුවාම ඒ ක්‍රිකට් ගහන එකේ මොකක් හරි කෑල්ලක් අල්ලගෙන ඔන්න ඒක දානවා. ඉතින් මේක මාර ප්‍රශ්නයක් මේ වෙලා තියෙන්නේ. එනිසා අපි කියනවා අනුන්ගේ දේවල් බලාගන්න කලින් තමන්ගේ දේවල් බලාගෙන
තමන්ගේ දේශපාලන ක්‍රියාදාමයන් තුළ කරුණා කරලා නිරත වෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා දවසේ පැය 24න් පැය 18ක් වැඩ කරන නායකයෙක්. ඔය 18 තුල සජිත් ප්‍රේමදාස මහත්තයා කන හැටි, යන හැටි, නාන හැටි, වාහනයට නගින හැටි, ඉඳ ගන්න හැටි, මේවා මේ හැමතිස්සෙම වෙව අරගෙන වීඩියෝ කෑලි කප කපා මේ සජිත් ප්‍රේමදාස මහත්තයාට මඩගහන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා පිළිබඳව මහින්ද පාර්ශවයටත් රනිල් පාර්ශවයටත් අනුර කුමාර් දිසානායකලටත් විශාල භීතියක් තියෙනවා. මේ සැරේ දිනන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියන එක. පොදු සතුරාට තමයි මේ පහර දෙන්නේ. මහින්ද රාජපක්ෂගේ, රනිල් වික්‍රමසිංහගේ, අනුර කුමාර් දිසානායකගේ පොදු සතුර තමයි සජිත් ප්‍රේමදාස. එතකොට අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ එතුමාට ශක්තිය දෙන්න අපි පිටිපස්සෙන් ඉන්න කණ්ඩායම. ඒ නිසා මතක තියාගන්න අපි කියනවා මේ පාර්ශව තුනටම සජිත් ප්‍රේමදාස කියන චරිතය මේ රටේ වටන්න බෑ. පහුගිය ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාසව වැට්ටුවා. සජිත් ප්‍රේමදාස මහත්තයා අහිංසක පාසල් සිසුයන්ට පෑඩ් දෙන්න හදනකොට පිස්සු යකෙක් කිව්වා. මෙන්න මේ මිනිස්සයා වේදිකාවල කුණුහරුප කියනවා කිව්වා. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා දරුවන්ට ආහාරය දෙන්න කතා කරද්දී මෙන්න පිස්සු යකෙක් කිව්වා. එතකොට අර ධම්මික කියලා ආදේ පැණිපවනකොට ඒකට විරුද්ධ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා උපහාසයට ලක් කළා. මතක තියාගන්න අද සජිත් ප්‍රේමදාස කියන චරිතය එදා ඒ කතා කරපු සියලුම දේවල් අද මේ ආණ්ඩුව හොරෙන් හොරෙන් කරනවා. අද මේ ජනාධිපතිවරයා හොරෙන් හොරෙන් කරනවා. අද ඔය කියන කය නායකල අර නායකල අද අපේ සියලු දේශපාලන ව්‍යාපාර සහ මතවාද කොපි කරමින් ඉන්නවා. හැබැයි මොන කොපි කෙරුවත් රනිල් වික්‍රමසිංහ ගැහුවත්, රාජපක්ෂල ගැහුවත්, අනුර කුමාරලා ගැහුවත් එකම කඳවුරක මේ අය සියලුම දෙනා එකම කඳවුරක ඉඳලා ගැහුවත් මේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස කියන චරිතය වටණ්ඩ අපි ඉඩ දෙන්නෙත් නැහැ, මේ රටේ ජනතාව ඉඩ දෙන්නෙත් නැහැ. සජිත් ප්‍රේමදාස කියන නායකයා ඔය කිසිම දෙයකට සැලෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ කියන කතාව මේ අවස්ථාවේදී කියන්න කැමතියි. බොහොම ස්තුතියි. ඔහොම ප්‍රශ්න මොනවද තියෙනවද? දැන් සන්ධාන ඇති වෙනවා. දැන් සන්ධාන දැන් මේ වෙනකොට අපිත් එක්ක සන්ධානගත වෙනවා විවිධ කණ්ඩායම්. මේ රටේ විවිධ දේශපාලන පක්ෂ, ප්‍රවීණ නායකයෝ විශාල පිරිසක් අපිත් එක්ක සන්ධානගත වෙනවා. මට තේරෙන්නේ නැහැ ඔබ ඔය කියන කතාව දැන් මේක මේ අවුරුදු දෙකක විඳලා කියන්නේ. ලබන මැයි දිනේට 20ක් එනවා, ඊගාව අයවැය වෙනකොට 40ක් එනවා, තව ලබන පෝය වෙනකොට මෙච්චරක් යනවා. මෙන්න මේ අයගේ නම් මේවා සේරම මේ ප්ලාන් කරන නිවුස්. අනිත් දැන් කවුරු එක්කද සන්ධාන ගත වෙන්නේ? දැන් මොලයක් තියෙන, මොලේ කඳුලක් තියෙන කවුරු හරි ඉන්නව නම් අනිත් දැන් රනිල් වික්‍රම අපි දන්න හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් දැන් ජනාධිපතිවරණය තරම් කරන්න පොහොට්ටුවේ ආශිර්වාදයෙන් නොලබෙන තත්ත්වයක් වගේ තමයි තියෙන්නේ. ඒක දැන් ජනාධිපතිතුමාගේ කටිනොත් ඒ පිළිබඳව ඉංගි ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් සන්ධාන ගත වෙනව නම් කවුරුන් ශක්තිමත් කිරීම සඳහාද සන්ධාන ගත වෙන්නේ? එතකොට අපේ මං හිතන්නේ මොලයක් තියෙන මන්ත්‍රී කෙනෙක්, මන්ත්‍රීවරු ඉන්නවා නම් අපේ කණ්ඩායමේ කිසිම කෙනෙක් යයි කියලා. මොලයක් නැති, ඔළුවක් නැති කවුරු හරි මන්ද බුද්ධිකයෙක් ඉන්නවා නම් යයි. අපිට නම් එහෙම පිරිසක් අපි දන්නා හැටියට එහෙම සන්ධානගත වෙන්න යන්නෙත් නැහැ, යන්න කෙනෙකුත් නැහැ. අනිත් එක දැන් මම දැක්ක මේ පෙරේදත් ඔය ලංසා මන්ත්‍රීතුමා කයිවාරුවක් ගහලා තිබුණා, එයාලගේ සන්ධානයට දැන් අපේ මන්ත්‍රීවරු රාශියක් එකතු වෙන්න එනවා කියන එක. ඕක සමහරවට වෙන මන්ත්‍රී කෙනෙක් කිව්වා නම් ඕක සමහරවට පිළිගන්න පුළුවන්. දන්නවනේ හෙලිකොප්ටර් වලින් ගියා, කුඩු ගැන කතා වුණා, නම ගත්තහම කිලුටු ගොඩක්, නම ගත්තහම කුණු ගොඩක්. ඉතින් ඔහොම අය ගාවට යන්න තරම් මොලේ නැති මන්ත්‍රීවරු අපි ගාව ඉන්නවද කියලා මම නම් දන්නේ නැහැ. කවුරු හරි මොලේ නැති එක්කෙනෙක් හරි මොකෙක් හරි ගොන්නාම්බේ හිටියොත් ඒ ගැනත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි කියන තමයි තියෙන්නේ. ඒ වගේ ජනාධිපති මණ්ඩල නිවසක් ඉදමක් වහන විවිධ
ජනාධිපතිතුමාද කියන්නේ නිවසක් ඉඩමක් වාහනයක් තිබිය යුතුයි කියලා. ඈ හැම කෙනෙකුටම ජනාධිපතිතුමාට කියන්නකෝ දැන් ඔය නිවසක් ඉඩමක් වාහනයක් තියෙන කලින් දැන් ඔය ජනාධිපතිතුමා මේ ක්‍රීම් ගාලා මේස් දාන්නනේ හදන්නේ. මේස් දාලා සපත්තු දාන්න නෙවෙයි හදන්නේ. ක්‍රීම් ගාලා මේස් දාලා සපත්තු දාන්න කලින් ජනාධිපතිතුමාට කියන්නකෝ අර මිනිසුන්ගේ නැති වෙලා තිබිච්ච කකුල් ටික දෙන්න කියලා. දැන් අර හොඳට දෙපයින් ඇවිද ඇවිද හිටපු අපේ මිනිසුන්ගේ දැන් කකුල් ටික කඩලා තියෙන්නේ. ඉතින් කකුල් ටික කඩලා කකුල් නැතුව මිනිස්සු ඉඳද්දි මිනිස්සු මේ කකුල් ඉල්ල ඉල්ල වේදනාවෙන් හඬ පොරදෙද්දි ජනාධිපතිතුමා සපත්තු දාලා මේස් දාලා ක්‍රීම් පවුඩර් ගාන්න හදනවා. ක්‍රීම් පවුඩර් ගාලා මේස් දාලා සපත්තු දාන්න කලින් ජනාධිපතිතුමාට කියන්න ඒ මිනිස්සුන්ගේ නැති වෙච්ච කකුල් දෙක දෙන්න කියලා. ඒ මිනිස්සුන්ගේ නැති වෙච්ච කොන්ද දෙන්න කියලා. කොඳු නාරටිය දෙන්න කියලා කියන්න. එනිසා ඔය ඔය මිනිසුන්ට තියෙන්න ඕන තමා ගෙයක් තියෙන්න ඕන මේ ඉඩමක් තියෙන්න ඕන වාහනයක් තියෙන්න ඕන. හැබැයි මිනිසුන්ට ගෙවල් වාහන තියා අද තුන්වේල කන්න නැතුව මොනවද මේ ජනාධිපතිතුමා මේ දේශනා කරන්නේ? ජනාධිපතිතුමා මොන ලෝකෙද ඉන්නේ? ජනාධිපතිතුමාට කවුද මේවට උපදෙස් දෙන්නේ? එහෙනම් ඉතින් ඕක ඉතින් දෙතුන් පැත්තකින් හිනා යන ප්‍රශ්නයක් හැටියට තමයි මට නම් පේන්නේ.